අන්තිමට අරගල කරු නිර්මාණය කරගෙන තින්නේ ඒ කියන්නේ න්‍යායක් නැති උපාය මාර්ගයක් නැති ඥානයක් නැති හිසක් නැති අරගලයක ප්‍රතිඵලය තමයි අරගල කරුවන්ටම නෙලන්න පුළුවන් බඩක් හැටියට මුද්‍රාව ලබලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකකින් ජනාධිපති බවට පත් වීම දැන් මේ පාර්ලිමේන්තුවේ 134ක් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නේ ඇයි ඒ බෑ එක එක විවිධ හේතු තියෙන්න පුළුවන් පොදු හේතුවක් තියෙනවා මොකද්ද පොදු හේතුව මන්ත්‍රීවරුන්ගේ තියෙන අනාරක්ෂිත මනස අපිට ආරක්ෂාවක් නැහැ ඒගොල්ලෝ හිතන්නේ එහෙම ඒගොල්ලෝ ගෙවල් ගිනි තිබ්බා ගමට යන්න බෑ එනවා ප්‍රතණ්ඩ ලෙස පහර දෙන්න ඔක්කොම ගලින් මේ தත්ත්වය ඉවර කරන්න ඕන ඒ தත්ත්වය ඉවර කරන්න පුළුවන් කාටද ඒකට ඉතින් ඒ සම්බන්ධ කීර්තිමත් උපාධියක් ලබා තිබෙන රනිල් වික්‍රමසිංහට මේක තමයි മന്ത്രിවරුන් 134ක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන්න බලපාපු ප්‍රධාන හේතුව ඒ මනස ඇතිකලේ කවුද අරගලය අර රෑ ගිහිල්ලා ගෙවල් ගිනි තියපු සෙට් එක අන්තිමට දැන් ඒ සෙට් එක ගෙවල් ගිනි තියලා කාටද පොටපාදල දීලා තින්නේ වික්‍රමසිංහට වික්‍රමසිංහ මහත්තයා മന്ത്രിවරු 134ක් තෝරගත්තේ කොහොමද එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තුවේ එකම മന്ത്രി ජාතික ලැයිස්තුවෙන් ආපු එකම മന്ത്രി මේකේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි අපිට පේන විදියට සජබෙත් තව තව කණ්ඩායම් වල TN එකත් එක එක තැන් වලින් මේක 134 හැදිලා තියෙනවා ඇයි ඒගොල්ලෝ මේ මනසට ගියේ සමහරුන්ගේ තියෙන්න පුළුවන් වෙන ආත්මార్థකාමී හේතු නමුත් පොදු වශයෙන් ගත්තොත් මොකද හේතුව ප්‍රධාන හේතුව ඔවුන් තුල තියෙන අනාරක්ෂිත මනස. ඒ අය හොයනවා මේ අනාරක්ෂිතභාවය ඇති කරපු අයට පරිප්පුව දෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්. ඒගොල්ලෝ හිතනවා අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිටව ගිය වෙලාවේ පාර්ලිමේන්තුව වටකරන්න සුනිල් හඳුන් නැත්තලා ලාල් කාන්තලා කට්ටිය ඇවිල්ලා පාර්ලිමේන්තුවත් තවත් ජනාධිපති ලේකම් කාර්යාලයක් බවට පත් කරගන්න තවත් අරලියගහ මන්දිරයක් බවට පත් කරගන්න තවත් ජනාධිපති මන්දිරයක් බවට පත් කරගන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශ වලට නියෝග නිකුත් කරලා හොඳට නෙලලා යැව්වේ රනිල් කියලා ඒගොල්ලෝ හිතනවා එහෙම රනිල් කෙනෙක් තමයි දැන් ඕනේ කියලා හිතනවා එහෙම කෙනෙක් ඕනේ කියලා හිතන්න മന്ത്രിවරයාගේ මනස නිර්මාණය කළේ කවුද අරගලය